ආයිබෝන් අපි අද වැඩි ඈතකට නෙමෙයි යන්නේ නිට්ටම්බෝට යන්නේ. හැබැයි නිට්ටම්බෝ ඉන්න විශේෂ ව්‍යාපාරිකයෙක්ව ව්‍යවසායකයෙක්ව හම්බ වෙන්න. ඔව් කාන්තා පාර්ශ්වය නම් දන්නවා සැලොන් මූඩ්ස් කියපු ගමන් නිට්ටම්බෝ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය ආයතනයක්. ඉතින් සැලොන් මූඩ්ස් එකේ ජොනි අය අපිට ආරාධනා කළා එයාලත් එක වැඩක් කරමු කියලා. ඒක නිසා අපි අද යනවා එකට අපිත් එක ගිහින් බලමු. ඉතින් වීඩියෝ එකත් කරන් දීටින්න අපි මොකද කරන්න කියලා ඔයාලට බලාගන්න පුළුවන්. ඔහුගේ තමයි සලොන් මූඩ්ස් කියන මේ ආයතනය. ඔහුගේ වියෝවෙන් පස්සේ ඒක මම හිතනවා දායාදයක් විදිහට මට ලැබුණේ. ඊට පස්සේ මම ඒක කරගෙන යන අතරේ තමයි මට ජොනි ගුණසේකරයන් හම්බ වෙන්නේ. ඊට පස්සේ ජොනි ගුණසේකරන්නුත් මම සලොන් මූඩ්ස් කියන නාමය මේ වෙනකන් රැකගෙන ගොඩක් දුර එනවා. ගාමිණි පඬිතුරත්නයන්ට කරන්න පුළුවන් ගෞරවයක්. ඒකෙන් ලොකු අතීතයකට හිමිකම් කියනවා. දැන් ඔයා මේ කතා බහින් සහ සමාජ ඇතුලේ තියෙන කතා බහින් අපිට තේරෙන දෙයක් තමයි මේ සැලොන් මූඩ්ස් කියන එක නමක් විතරක් නෙමෙයි දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. මේකේ ලොකු අතීතයක් ඇති, ලොකු වෙහෙසක් ඇති, පරිශ්‍රමයක් ඇති. ඔව් ඇත්තටම මෙහෙම දෙයක් මම හිතනවා මේ බ්‍රෑන්ඩ් එක හැදෙන්න හේතුව මම ගාමිණි පඬිතුරත්නයන් උනේ නැහැ. ගාමිණි පඬිතුරත්නයන් යටතේ මම ඉගෙන ගන්නකොට මගේ ගුරුවරයා තවත් ගාමිණි පඬිතුරත්නයන් කෙනෙක් හැදුවේ නැහැ. එයා හැදුවා තවත් ගෝලෙක්. එතකොට දැන් පරපුර මම දකින පැත්තේදී ගෝලයෝ හැදෙන්නේ නැහැ තමන්ගේ තමන් ඉගෙන ගන්න ගුරුවරයා වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ජොනි ළඟට කවුරු හරි ඉගෙන ගන්න එනවා කියලා එයා බලන්නේ ජොනිව බ්‍රෑන්ඩ් එකක් කරලා. ජොනිගේ නම විකුණගෙන කන්න මේක වගේ දැන් මගේ ළඟට ආවොත් මං කියන්නේ මම වෙන්න බෑද ජොනි වුණත් මම උනේ නෑ ජොනි 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 මා වෙන ඉගෙන ගත්තට ජොනි ජොනි ඉන්නේ. ඉතින් ගාමිණි පඬිතුරත් දැන් කරේ ඒක තවත් ගාමිණි පඬිතුරත් දැන් කෙනෙක් බිහි කරේ නැහැ. සලොන් මූන්ස් කියන නම ගෙනියන්න තවත් ගෝලෙක් හදනවා. අන්න ඒක තමයි මම හිතන්නේ මේ බ්‍රෑන්ඩ් එකක් වෙලා සලොන් මූන්ස් ඉස්සරහට එන්න හේතුව. මං ඊළඟට අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නේ ඇයි මේක හැමෝටම කරන්න බැරි? හතු පිපෙනා වගේ හැම තැනම සැලොන් හැදෙනවා, ෆීල්ඩ් එකේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා, හැබැයි පැවැත්මක් නැහැ. අපිට තේරෙනවා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා, නැති වෙනවා, එයාලා ෂෙයර් වෙලා යනවා. ඇයි හැමෝටම මේ දේ කරන්න බැරි වෙලා තියෙන්නේ? විශේෂයෙන්ම මෙහෙමයි, අපි දැන් කතාවකට කිව්වොත් මට ගණන් හදන්න මං මගේ සවන් එක කරගෙන යනකොට මම ඇකවුන්ටින් පැත්ත බාරගත්තොත් මං හිතනවා මම ෆේල්. මට පුළුවන් පැති තියෙනවා. එතකොට හැමෝම හිතුවොත් මේකෙන් හම්බ කරන්න පුළුවන් කියලා රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන්න ඒක කරන්න බෑ. රංගනයෙන්වත් දැක්කා මෙන්න හැමෝටම රඟපාන්න බෑනේ. ඒ වුණාට ප්‍රසිද්ධ වෙන්න කියලා නිලියෙක් වෙන්න ගියොත් නළුක් වෙන්න ගියොත් ටැලන්ට් එක ඇතුලේ නැතුව එයා විනාශ වෙනවා. ඉතින් මං ඉස්සර කිව්වේ ඒකයි. අපි කොයි ගුරුවරයා ළඟට ගියත් කොයි ආයතනයට ගියත්
අපිළඟ අපේ ෆෝන් ටැලන්ට එකක් තියෙනවා. දැන් හැමෝටම සුසන්තිකාව විදුවන්න බෑනේ. ඒ වල ලංකාවට පදක්කම් ගොඩක් තියෙනවා. මම හිතන්නේ අර ඒ අර අවුවේ පිච්චි පිච්චි වේඩි වේලි ඒ අර සුසන්තිකාලා කාපු කට්ට කණ්ඩ වෙනද තමයි මම හිතන්නේ මේ මේ බියුටිෂන්ස්ලා වගේ ඔය පැති අනිත් අංශයන් ඉස්සරහට එන්නේ නැත්තේ. ඉතින් මේ බියුටිෂන්ස්ලා කිව්වහම දැන් අපි අර සුසන්තිකාලා වගේ කට්ට කෑවා. අපි හරි අමාරුවෙන් ආවා අපේ දක්ෂතාවයේ එළියට ගන්න අපි ගොඩක් බැට කෑවා. දැන් එහෙමනේ දැන් ඒක වාණිජ ක්‍රමී වෙලා මුදල් වෙලා මුදල් හොයනවා නම් AC කරපු කාමරයක් හදාගෙන වෝල් පේපර්ස් ටිකක් ගහගෙන වීදුරු ටිකක් දාගෙන ලංකාවේ ලෝකේ Taman දන්නේ නැති උපකරණ ගොඩක් පුරවගෙන බියුටිෂියන් කිව්වහම කාන්තා පිළිමි දෙක දෙපක්ෂයේම කොන්ඩිට බ්ලොන්ඩ් කල එකක් දාගන්නවා. කාන්තාවන ලෙගින් එකකුයි ටී-ෂර්ට් එකකුයි අඳගෙන නියපොතු ටිකක් හලව ගන්නවා. එයා බියුටිෂියන් වෙලා ඉන්නවා. අපේ දක්ෂතාවය නේ පිළිමි කෙනෙක් නම් පිළිමියා ඊට වඩා වෙනස් ලොකු චරිතයක් මවනවා. දැන් අපි අපි රූපලාවන්‍ය ශාස්ත්‍රයට එනකොට අපිට වෙනත් නම්කට බැඳී කියලා අපි හරි බයෙන් හිටියේ. අපි ඒක රැකගන්න. නමුත් කලාව ඇතුලේ එක එකනාගේ පෞද්ගලික ජීවිත වෙනස්. කලාවේදී බොහෝ දැන් මාසිය දෙද සිංහ ගත්තාම ජනප්‍රිය ඍණයක් වුණාම හැම වෙලාවෙම මිනිස්සු ඉනා වෙච්ච විකට චරිතයක් දෙනවකහාමිනේ ගත්තාම ඒ වගේ. එතකොට ඒක හැම වෙනස් කරගන්න බෑ. ඒ වගේ රූපලා දෙයක් මම පිළිමයක් වුණාට මම කාන්තාවන් එක්ක වැඩ කරනකොට මගේ ඇඟේ ගෑනු ගති ලක්ෂණ ගොඩක් බිහිවෙනවා. හැබැයි හැම වෙලාවෙම අපි සමාජයේ වීරයක් නොවි ඉන්නකෝ. දැන් පිළිමයා ඉස්සරහට බිහිවෙන මගේ එක කාටවත් දොස් කියනව නෙමෙයි. නමුත් ගොඩක් අය මේක රූපලාවන්‍ය ශාස්ත්‍රයේ මුල් කරගෙන ඉස්සරහට වෙන්න හදනවා. අන්න ඒක තමයි රටේ සමාජයේ මේ ශාස්ත්‍රයේ විනාශ වෙන්න ඇවිල්ලා තියෙන එකම රැල්ල. මම හිතනවා මේ අපි කතා කළ යුතුයි මේ ෆීල්ඩ් එකේ අනාගතය ගැන. ඔයාලට තියෙන අදහස් මොකද්ද? ඒ කියන්නේ ප්‍රවීණ රූපලාවන් ශිල්පියෙක් විදිහට සහ ලොකු සේවයක් කරපු පුද්ගලයෙක් හැටියට. ඇත්තටම දුකයි. මොකද ප්‍රවීණයන් කියලා අදටත් අපිට ඔළුවපහත් කරන්න පුළුවන් මේ රටේ මේ ශාස්ත්‍රය ජාත්‍යන්තරයට ගෙනිච්ච අය ඉන්නවා ප්‍රවීණයෝ. එයා දැන් මහලුයි. හැබැයි තාමත් මම හිතනවා වයස කියන ඉලක්කම් දෙකෙන් මහලු වුණාට ඔවුන් මේ ටැලන්ට් එකෙන් තාම අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ ශාස්ත්‍රය තාම බේරිලා තියෙනවා. ඒ අය තාම ජීවත් වෙන නිසා ඒකට අපි ස්තුතියවත් වෙන්න ඕනේ. අනාගතේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ මේ ශාස්ත්‍රය. ඒක ගැන හරි දුකක් තියෙනවා. ඒ කියන්නේ අනාගතේදී මේක බේරගන්න නම් අපිටත් ඒ රැල්ලට එකතු වෙන්න වෙනවා. ඒ රැල්ලට එකතු වුණ නැත්නම් එහෙම එකක් මම දකින දේ තමයි ලංකාවේ මිනිස්සු අනුකරණය කරන්නේ හරි වැරදි විදිහට. ඒ වැරදි විදිහට අනුකරණය කරන මිනිස්සුන්ට දැන් මේ විහිවෙන අර ඉස්සරකෝගේ හතුත් වෙනවා වගේ පිපෙන රූපලාවන්‍ය ගාලේ දෙවිවින් ශක්තිමත් වෙච්ච බැම්මක් වුණා ඒකට. ඒ කියන්නේ ඉස්සර අපි ළඟට එනකොට රූපලාවන්‍ය ශිල්පියෙක් ළඟට යනකොට ඒ මනාලියට වඩා මනාලියේ දෙමෝපියන් තමයි එතන ඉන්නේ. මිහිලා තමන්ගේ දුවව තමන්ගේ ගුණධර්ම වලට සිරිත් විරිත් වලට නැකත් වලට බේරගන්න ඒවා ආරක්ෂා කරගෙන මේ පතිකුලයට යවන්න පුළුවන් මනමාලියේ හැඳේව හැරෙන්න මේ ස්ටේජ් එකක නැගලා රෑම්ප් එකක යන මොඩල් කෙනෙක් වෙදට ලෑස්ති කරේ නෑ දෙමෝපිය. හැබැයි දැන් රැල්ල ඒක. දැන් දෙමෝපියෝ නෑ. මහුල වෙඩින් එකක් ගැන කතා කරගන්න ඉන්නේ එක්කෝ බොයෆ්‍රෙන්ඩ් එක්කෝ එක්ස් බොයෆ්‍රෙන්ඩ් එක්කෝ රාධපාල ඉන්න. ඉතින් සමහරක් වෙලාවට එන සමහරකට මනමාලියෝ බියුටිෂන්ස් වගේ සමහර තැන්. ඉස්සර මනමාලියෝ හොයා ගන්නත් නෑ මනමාලිය කන්දරු. දකින්නේ එදාට මනමාලියෙක් ඉන්නවාද කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා මේ 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 බිහිවෙච්ච රැල්ල හින්න තමයි මේ ඔක්කොම දේවල් වෙලා තියෙන්නේ මට හිතෙන්නේ. ඒ කියන්නේ ඇත්තම කෝ හැබැයි සිංහල ජාතියේ විතර මේකක් වුණේ. අදටත් අපේ ළඟට මුස්ලිම් මනමාලියෝ එනවා දින්න කතෝලික මනමාලියෝ එනවා දින්න ඒ අයගේ සිරිත් විරිත් ඒ ගරු කරන චාරිත්‍ර ඒ විදිහටම තියෙනවා. අදටත් පල්ලි අපේ පන්සලක විවාහයක් සිදු කරගන්නේ පන්සල කහසිවුර දැක්කොත් ඒක අසුබයි කියලානේ මංගල දිනේදී හිතන්නේ. නමුත් කතෝලික මිනිස්සු ඉස්තරම්ම විදිහට ඉහලින් තියාගෙන මුල්තන දීලා යන දේවස්ථාන තමන්ගේ ෆාදර් ඉස්සරහා තමන්ගේ දෙවියන් වහන්සේ ඉස්සරහා තමයි ආශිර්වාද. ද්‍රවිඩ මිනිස්සු තමන්ගේ පේන මිනිස්සු අපි ලොකෝට කියන හරි ආධ්‍යාත්මිකයි මේ බොරු අන්ධ විශ්වාසය තියන දේව රූප කිරිවල ඉන්නවනව පළතුරු දෙන මෙතන දෙවියෝ නැහැ කියලා. හැබැයි ද්‍රවිඩ මිනිස්සු තමන්ගේ ජීවිතේ පෞල් ජීවිතය පරම්පරාව විහි කරන්න ප්‍රජාව ගෙනියන්න පටන් ගන්නේ දෙවියන් ඉස්සරහ.
මුස්ලිම් මිනිස්සු ප්‍රජාව පටන් ගන්න, ඒ කියන්නේ විවාහයක් කරන ප්‍රජාවක් පටන් ගන්නවා කියන එක නෙමෙයි. මේ ಜಾති ආගම ගෙනියන්න පටන් ගන්න දෙවියන් ඉස්සරහ. අපේ මිනිස්සු පෝරුවට කිව්වා පෝරුවේ ආස්තක කියනකොට හිනා වෙනවා. පෝරුවේ ආස්තක කියනකොට කවුරුත් නැහැ. ආශිර්වාද කරන්න කවුරුත් නැහැ. ඒක අපේ සිංහල ජාතිය විනාශ වෙලා. ඒකට කවුරුහරි වෙන්න අපිට අයිතියක් නැහැ. ඉඩක් නැහැ ඉඳලා. ඉතින් ඒක ඉස්සර බේරගෙන ඉඳලා දැන් මේක කරන්න අමාරුයි. මොකද ඒක කළොත් අපි බලන්නේ. හැබැයි මම දකිනවා හැම දෙයකම රැල්ලට යනවා වුණාට සැලෝන් මූඩ්ස් වෙන ගමනක් යනවා. අප සැලෝන් මූඩ්ස් හරහා එන මනමාලිය විකෘති නොවී සැබෑ මනමාලිය විදිහට එනවා. එයාලගේ ස්වභාවික ලස්සන ආරක්ෂා වෙනවා. මේක අර කුඩුගම් බලා පිහිනීමක් වගේ ගමනක්. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මොකද මම කිව්වේ තියා දැන් මම සමන්ත ගුණසේකර කෙනෙක් බිහි කරේ නෑ. මම ජොනි ගුණසේකර කෙනෙක් බිහි කළා. එයා ජොනි. එයාට එයා ඕන් ටැලන්ට් එකක් තියෙනවා. එයා එයාගේ ඇහැ දකින්නවා. හැබැයි එයා මගේ ගුරුවරයාගෙන් මං දෙනාපු ආభాෂය ගෙනියන ගමන් එයාගේ දේවල් එකට එකතු කරගන්නවා. ඒක තමයි එතකොට අපිට ලැබිලා ඉන්නේ සේවක පිරිස. අපිත් එක්ක වැඩ කරන මගේ දරුවෝ වගේම සේවක පිරිස. ඔවුනොත් අලුත් දේ ඉගෙන ගන්නවා. අලුත් දේ ගැන කතා කරනවා. හැබැයි ඒගොල්ලොනුත් සිරිත් වලට යනවා. ඒවා රැක ගන්න බලනවා. අපි ආපු කාලෙම ඒගොල්ලන් යන්න හදනවා. උත්සාහ කරනවා. හැබැයි ඒගොල්ලන් සමහරක් වෙලාවට බොහොම වෙලාවට ඒගොල්ලන් එළියට පනින්න හදනවා. ජොනි මාය අමාරු වෙනවා කියලා තියාගන්නවා. ඒකට හේතුව ඇවිල්ලා මම මගේ ගුරුවරයෙක් වෙන සිද්දෙන්න හදාගත්ත නමක් තියෙනවා. මාව පිළිගත්තා. ඒ වගේම මගෙන් ජොනිව පිළිගත්තා. ඒතර ඒ පිළිගැනීම මත මගේ මහා ජොනිගේ ඉන්න දරුවෝ ටික අපේ මේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න අපිට ශක්තියක් වෙලා ඉන්න අය අපේ පාරේ යනවා අරක පේනින්. ඒගොල්ලන්ට එළියට බැස්සහම වෙනසක් දැනෙනවා. ඒක ඒගොල්ලෝ හිතනවා ඒකකින් යන්න. ඒ වගේම මම හිතනවා අර අපේ පිනකට අපිට හොඳ ක්ලයන්ට් බේස් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඒගොල්ලොත් ආවහම සමහරවිට මගේ සලෝන් එකේ ජොනි මිනිස්ටර් වුණා බ්‍රාන්ච් එක බාර් වෙන ජොනි අපි ආපු ගමන්ම කවුරු කිව්වත් අපි අපේ බුදුන් දෙවියන් වඳිනවා. එතන පහනක් පත්තු වෙනවා. ඒ ආලෝකය පේනවා. ඉතින් එන අය හිතනවා ඇති මේගොල්ලන් යම්කිසි සිස්ටම් එකකට යනවා කියලා. අපි කතා කරන විදිහ. එතකොට අපි එක දවසකට මනවන්නේ හැඩ ගන්නවන්න ගන්න සීමාව. එතකොට ඒ සිරිත් විරිත් වලදී අපේ හදිසි වෙන්නේ නැහැ. අපිට ඕන විදිහට අඳලා දුවන්නේ. අපි නාගල් පැටි දිනනවා නම් දෙමව්පිය වෙනවාද කියලා අහනවා. මාත්‍රි වැඩි ටිකෙනෙක් එනවාද කියලා අහනවා. නැකත් කීයටද තියෙන්නේ කියලා අහනවා. ඒවා අපි හැම වෙලාවෙම ඒගොල්ලන් එක්ක වේලපහම කතා කරන්නේ මේ දේවල්. ඉතින් බැලන්ස් කරගෙන යනවා බිස්නස් එක වටා නැතුව යන්න ඕනේ. හින්දා සමහර තැන්වලදී තාමත් අපි වාසනාවන්ත අපිට හොඳ ක්ලයන්ට් බේස් එකක් තියෙනවා. මම ආන්න කැමතියි දැනගන්න කැමතියි ඔබ සම්මානනීය රූපලාවන්‍ය ශිල්පියෙක්. ඒ පිළිබඳව සම්මානයක් හම්බුණා. ජනාධිපති සම්මානයක් හම්බුණා. ඒකට මම ඩිප්ලෝමාර්ථනයට ප්‍රේමසිරි හේවාසන්ට ඇතුළු ජැකි ඉවල්ට රාජනායක ප්‍රසන්න ගොඩක් අය ඉන්නවා. මම නම් වශයෙන් කිව නැතුණාට ඒ සියලුම දෙනාට මගේ ගෝලී කංචන පෙරේරායා මගේ අවස්ථාවට කමලියා වියෝ වෙලා ඉන්නේ. අමිලෝකේ නැහැ. නමුත් ඒ අයට මම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති සම්මානය පිළිගනු ලබන්න මම වාසනාවක් ලැබුවා. ජාත්‍යන්තර මම ජයග්‍රහණය ඒ දිවස්නා දන්ත නාරායණ රවිලෝමි රෝයි ඒ දිනට රස්කලි රෝයිට මම ස්තුතිවන්ත වෙනවා ජාත්‍යන්තරේ. හැබැයි විශේෂයෙන් මම ස්තුතියක් කරනවා අපේ ලංකාවේ මේ ක්ෂේත්‍රයේ තාමත් ශක්තිමත්ව අපින් තාම බයට මේ ක්ෂේත්‍රයේ අපිට යම්කිසි දෙයක් කරගෙන යන්න ශක්තියක් වෙලා ජීවත් වෙන අයට දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ලැබෙන්න කියලා නයනා කරුණාරත්න මහත්මියට. ඇයින්ද තමයි මම 2000 වසරේ ඉස්ලාම එයා දකුණු ආසියා එයා ඒෂියා අරගෙට ලංකාවෙන් පිටත් වෙලා යන්නේ. ජාත්‍යන්තරේ මොකද්ද? ජාත්‍යන්තර තරඟ කොහොමද? ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙන්න වාසනාව ලැබෙන්නේ ඇයින්ද? මම ඒක ගෞරව කරනවා, ස්තුති කරනවා, මේ ගෞරව කරනවා. ඉතින් ඒ වගේ බොහෝ සම්මාන ලැබිලා තියෙනවා. සම්මාන වලට මම ගොඩක් ආදරෙයි. හැබැයි සම්මාන එකක්වත් මම සල්ලි දීලා ගත්තේ නැහැ. මෙච්චර වටින චරිතයක් වෙච්ච සමන්ත ගුණසේකරට අනාගත රූපලාවන ශිල්පීන්ට රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි පණිවිඩයක් කියන්න ඇති? ගොඩක් තියෙනවා. මේක කලාවක්. මම එක දෙයක් කියන්නේ මේක කලාවක්. මේකට හරියට ගරු කරන්න ඕනේ. සල්ලි හම්බ කරන්න ඕනේ. සල්ලි ඕනේ. දැන් කතාවක් කියන්න පින් කරන්න සල්ලි තියෙන්න ඕනේ කියලා. ඒ වගේ ජීවත් වෙන්න අපිට සල්ලි ඕනේ. හැබැයි මේ දක්ෂතාවය මේ දවසක් දෙකක්
කාගේ හරි බ්‍රෑන්ඩ් එකකට යට වෙලා කවුරු හරි පුද්ගලයෙකුට යට වෙලා ඒ ප්‍රසිද්ධිය තමන්ගේ අතට දාගන්න මම අහවලා ළඟ ඉගෙන ගත්තේ කී කිය මේ ශේෂ්ත්‍රය විනාශ කරන්න එපා. එහෙම රූපලාවන්‍ය ශිල්පීන් වෙන්න එපා. ඉස්සලාම තමන් තමන්ගේ හදවත පටු කරලා අහන්න. මම දන්න විදිහට කතෝලික ආගමේ තියෙනවා තමන්ගේ හෘද වස්තුව තරම් උසාවියක් නැහැ කියලා ලෝකෙ කොහෙවත්. දඬුවම් දෙන, නිදොස් කරන, නිදහස් කරන තමන්ගේ දේවල් වලට හරි පිළිතුරු ලැබෙන උසාවිය තමන්ගේ හදවත. ඉතින් ඒ නිසා තමන්ගේ හදවත පටු කරලා බලන්න මට මේ ශේෂ්ත්‍රයේ ඉන්න පුළුවන්. මට දක්ෂතාවය තියෙනවා කියලා. ඒ දක්ෂතාවය තියෙනවා ඒ දක්ෂතාවය මැනික් තියෙන පොළොවට. මැනික් හම්බෙන්න නිකන් ගලක් වගේ. උපදාලා ගන්න ඕනේ ඒක හරියි. හැබැයි ඒකට ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ට්‍රේනින් එකක් තියෙනවා. දවස් දෙකක් මාසයක් සතියක් මාස දෙකක් ඉගෙනගෙන මේක කරන්න බැද. මම ක්ලාස් කරනවා. හැබැයි මම ක්ලාස් කරන්නේ මම බොහෝම ටික පිළිසෙකට. 12යි ගන්න. ඒ 10 දෙනාට එක කොණ්ඩෙද මුළු මාස තුනම එක කොණ්ඩෙ වෙන්න පුළුවන්. හැබැයි ළමයි ඉන්න කැමති නැහැ. හැබැයි මම හිතනවා සන්තෝෂ වෙනවා එක ළමෙක් හරි මාස තුනම එක කොණ්ඩයක් ඉගෙනගෙන ඒ කොණ්ඩේ හරියට දැම්මොත් මම දන්නවා එයාට ෆයිල්ස් 100ක් විතර පා ගන්න පුළුවන්. එක කොණ්ඩේ. එක මේක. හැබැයි මේ දකුණ දකුණ ඉගෙන ගත්තට ඒක කරන්න බෑ. ඒ නිසා ශේස්ත්‍රයේ අලුතෙන් බිහි වෙන පරම්පරාවට කියන්නුනේ මේක ඉතාම සුන්දර රැකියාවක් මේක විනාශ කරන්න එපා කියන එක විතරයි කියන්නේ. දේශීය විදේශීය ජයගත්ත විදේශීය පුරා අපේ රටේ නම ගෙනිච්ච සමන්ත ගුණසේකරට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක ඉන්න තුනට සුබ දවසක් සුබ අනාගතයක්. අයිබෝවන්. අයිබෝවන්.